අපි ගණිතයට ඉගෙන ගත්තී ස්ථානීය අගය හඳුනා ගැනීම. ඒකෙදි කරපු ක්‍රියාකාරකම් වලින් පුතාලා 10 සිට 20 තෙක් ඕනෑම සංඛ්‍යාවක් ඉරටු මිටි මගින් හෝ නැත්නම් දඬු හා කැට මගින් නිරූපණය කරන හැටි ඉගෙන ගත්තා. දැන් පුතාලට තියෙන්නේ ක්‍රියාකාරකම් කරන්න. ඒකට ඕන වෙනවා 10 සිට 20 තෙක් සංඛ්‍යාපත් ටිකත් ඩීන්ස් දඬු හා කැට ටිකත් ඕන වෙනවා. ඒකෙදි ක්‍රියාකාරකම් කරන්නේ කොහොමද කියලා මම පුතාලට කළා පෙන්නනවා. පුතාලේ විදියටම ක්‍රියාකාරකම් කළා මම එන එවන පැවරුම කරන්න ඕනේ. ඉතින් අපි දැන් ක්‍රියාකාරකම් කරන්න යන්නේ මේ තියෙන සංඛ්‍යාපත් ටික පුතාලත් ඒ වගේ සංඛ්‍යාපත් ටිකත් පැත්තක තියාගන්න. මේ තියෙන දඬු හා කැට ටික දැන් අපි කරන්නේ සංඛ්‍යාපතක් ගන්නවා මෙතන. මේ ටික මෙහෙම කවලම් කරලා තිබුණා කමක් නැහැ. සංඛ්‍යාපතක් ගන්නවා. ඒ සංඛ්‍යාව දඬු හා කැට මගින් ඉස්සර නිරූපණය කරනවා. දැන් මට සංඛ්‍යාව තමයි 11. කොට 11 අපි නිරූපණය කරන්න ඕන 10 1යි 1 1යි. ඊට පස්සේ කරන්නේ පුතාලගේ පොතේ මේ වගුව මම එවනවා. මේ වගුව හරියට ලියාගන්න. දැන් අපට ආපු සංඛ්‍යාව තමයි 11. දැන් මම 11 මෙතන ලියනවා. දැන් ඒකේ 10 කීයද කියලා ලියන්න තියෙනවා. මම 11 සංඛ්‍යාවේ 10 තියෙන්නේ 1යි. මම 10 1යි. 1 කීයද තියෙද කියලා අහනවා. එතකොට 1 තියෙන්නේ 1යි. ඊට පස්සේ ආපහු අපි සංඛ්‍යාවක් ගන්නවා. එතනින් ඕනම සංඛ්‍යාවක් ගන්න පුළුවන්. මම ගත්ත සංඛ්‍යාව තමයි 15. 15 දැන් අපි නිරූපණය කරනවා. 15 නිරූපණය කරන්නේ 10 1යි 1 5යි 2යි 3යි 4යි 5යි. දැන් අපි වගුව පුරවනවා. අපට ආපු සංඛ්‍යාව ලියනවා මෙතනින්. මට ආපු සංඛ්‍යාව ඊළඟට 15. 15 ලිව්වා. ඊට 15 10 කීයක් තියෙනවද? 10 1යි. 1 ලියනවා. විතර හරියට මැද එක පීරියට් ලියනවා. 1 කීයක් තියෙද කියලා අහනවා. එහෙනම් 1 කීයක් තිබ්බද 15ට? 1 2 3 4 5. 1 5යි. ඊට පස්සේ අපි තව සංඛ්‍යාපතක් ගන්නවා. මේ ටික පැත්තෙන් තියලා මෙතන ඉතුරු ටිකෙන් තමයි අපි සංඛ්‍යාපතක් ගන්නේ. 20. මම දැන් සංඛ්‍යාව ලියනවා 20 කියලා. ඒක ඊට පස්සේ අපි නිරූපණය කරනවා ඩීන්ස් කට්ටලිය මගින්. ඊතර 20 නිරූපණය කරන්න අපිට ඉන්නේ 10 දඬු 2යි. 1 නැහැ. 20 10 2ක් විතරයි තියෙන්නේ. 1 නැහැ. එහෙනම් අපි වගුව පුරවනවා 10 2යි 1 නැහැ. නැ නැත්තම් අපි දාන්නේ බිංදුව. උතාල මේ ආකාරයට මේ සංඛ්‍යාපත් සියල්ලම එකින් එක අරගෙන ඒවා දීස් කට්ටලිය මගින් නිරූපණය කළා. මේ වගුව සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට පුතාලා 10 සිට 20 තෙක් සංඛ්‍යාපත් ටික මෙතන තියෙන්න ඕන. ඒ හැම සංඛ්‍යාපතක්ම එකින් එක අරගෙන මේ විදියට නිරූපණය කළ වගුව පුරවන්න ඕනේ.